హలో ఫిట్ లైనర్స్, ఆయుబోవన్. ఆరోగ్య పరమ లాభ, నిరోగీకమ పరమ లాభయాయి. అపి సేలు దినాగమ సౌఖ్య సంపన్న జీవితేట లోకు తర్జనయక్ వెలా ముళ్ళు లోకే పురామ అదమే కోవిడ్ 19 నవ కరోనా వైరసే ఆసాదిత తత్వే యటతే అపి సాహన హితువే నతి విధియే గటలు రసకట మూణ దీల తీన అవస్థావక్. అద 2020 మార్చు మాస 26 వెని బృహస్పతింద మే వీడియో ఎక కరన్నే మే యంతం ఎదిరి నీతియ పొడ్డక్ ఇవత్ వెలా పై కిహిపెకట లబును ఇడకడత్ ఎక్క ఫిట్నెస్ సెంటర్స్ యోగ్యతా మధ్యస్థాన జిమ్స్ లోకే హెమతనమ పాలుడ గిల్ల సమహర ఆయతన విత్రక్ నమే రటవల్మ అకర్మాణ్య వేళ సంపూర్ణమ లాక్డౌన్ వేళ ఏమన్నా తన్ షట్ డౌన్ వేళ అపిటత్ దిన నియమයක් నతివ అపే సియలు అడకడయుతు అపే సియలు సలసుం అనాగత బలాపొరుతు సియల్లక్మ పత్తకడ దాలా బలాగిన ఇన్న వేళ తీనం కెసే వితత్ అపి గొడక్ ఆసావెన్ బలాగిన ఇన్నో ఫిట్నెస్ సెంటర్ ఎకక్ జిమ్ ఎకక్ విత్రక్ నమే అనికుత్ ఆయతన సియలు దేమ వివృత వేళ అపే సామాన్య జీవన రటావట యొమ్ వేళ ఎదినదా కడయుతు సార్థకవ కరగన్న కెసే వితత్ ගෙදර ඉඳන් මේ දවස්වල ව්‍යායාම කරන්න තියෙන පෙළඹවීම ඇත්තටම මන්දගාමි වෙලා එහෙම නැත්නම් අඩු වෙලා කිව්වොත් නිවැරදි. ගොඩක් අය උත්සාහ කරනවා ගෙදර ඉඳන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තියාගන්න, තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය රැකගන්න ව්‍යායාම ටිකක් කරන්න. ඇත්තටම මේ ව්‍යායාම ගෙදර ඉඳන් කරනවා කියන එක සෑහෙන ලොකු මොටිවේෂන් එකක්, එහෙම නැත්නම් උනන්දුවක්, ලොකු අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට විතරයි මේ වගේ මානසික අසහනකින් ඉන්න කාලෙක ව්‍යායාම කරන්න සිද්ධ වෙන්නේ. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අදාළ වෙන සෞඛ්‍යාශ්‍රිත ශාරීරික යෝග්‍යතා ගුණංග මාංශපේශීන්ගේ ශක්තිය, මාංශපේශීන්ගේ දරා ගැනීම හැකියාව, රද ධමනී පද්ධතියේ දරා ගැනීම හැකියාව, නම්‍යතාවය සහ ශරීරයේ සුදුසු ශරීර සංයුතිය පවත්වා ගැනීම කියන අංග අපිට ඉතාමත්ම වැදගත්. සාමාන්‍යයෙන් මේ දවස්වල ජිම් එකකට ගිහිල්ලා වෙනදා වගේ ව්‍යායාම කරන්න නැති නිසා gedara ඉඳන් අපේ නම්‍යතාවය තියාගන්න, හද දමනී පද්ධතියේ දරා ගැනීම හැකියාව තියාගන්න, ඒ කියන්නේ cardio skill, endurance and flexibility තියාගන්න නම් අපිට gedara crossfit workout එකක්, tabata workout එකක්, circuit training එකක්, එහෙම නැත්නම් ඉඩකඩ තියෙන විදිහට ගේ ඇතුලේ අපිට crossfit training එකක් කරගන්න පුළුවන්. ඒ වගේම දිගදුම් ව්‍යායාම ඔස්සේ නම්‍යතාවය වර්ධනය කරලා තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි abdominal exercises, උදරය ආශ්‍රිත මාංශපේශීන් ශක්තිමත් කරලා තියාගන්න, උදරයේ ඉස්සරහට එන එක නවත්ත ගන්න abdominal exercises කරන එකටත් කිසිම උපකරණයකින් තොරව gedara ඉඳන් කරන්න පුළුවන්. හැබැයි මාංශපේශීන්ගේ ශක්තිය සහ මාංශපේශීන්ගේ දරා ගැනීම හැකියාව වෙනදා වගේ එකම මට්ටමක තියාගන්න නම් සෑහෙන මාංශයක් ගන්න වෙනවා. මොකද බර උසවන ව්‍යායාම රහිතව කරන්න ගියාම විවිධ අපහසුතාවයන් වලට ලක් වෙනවා. සාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවය ගොඩක් වෙලාවට අපි මන බලන්න පුරුදු වෙලා ඉන්නවා අපේ ශරීරයේ දේහ ස්කන්ධය, එහෙම නැත්නම් ශරීරයේ බර ප්‍රමාණය අපේ හැඩරුවත් එක්ක. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ගොඩක් අය නිකම්ම නිකන් ටීවී එක බල බල, සමහර වෙලාවට පොතක් පතක් බල බල නිකන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ දවස්වල තියෙන ෆිට්නස් ප්‍රශ්න, අපේ ශාරීරික යෝග්‍යතාවය ආශ්‍රිතව තියෙන ප්‍රශ්න තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගිය කාලේ අපි සියලු දෙනාම යෝග්‍යතා මධ්‍යස්ථානවල ජිම්ස් වලට ගිහිල්ලා අපි වර්කවුට්ස් කරා. මේ සමහර අය ඉන්නවා අපේ සමාජයේ කිසිම දවසක ව්‍යායාම නොකරපු අය. තව සමහරු ඉන්නවා වෛද්‍ය උපදෙස් මත හෝ තමන්ගේ ශරීරයේ දේහ ස්කන්ධය වැඩි වෙන එක තමන්ට දැනිලා ව්‍යායාම ආරම්භ කරලා මාසයක් දෙකක් ගත වෙච්ච අය. මේ ජිම් වහන්න කලින් සමහර අය අවුරුද්දක් එකමාරක් එක දිගට ව්‍යායාම කරලා තමන්ගේ ශරීර සංයුතිය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමකට පත් කරගත්ත විතරක් නෙමේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය හා සෞඛ්‍ය මට්ටම ඉතාමත්ම ඉහළ තත්වයකට ගත් අය ඉන්නවා. මෙන්න මේ වගේ කොටස් කිහිපයකට අපිට මේක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරවල තියෙන බොඩි ටයිප්ස් එක්කත් මේ ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම එක්ටමෝෆික් හීන්දෑරි ශරීරයක් තියෙන කෙනෙකුට නම් මේ දවස්වල නිකම්ම නිකන් ගෙදරට වෙලා කකා බිබි නිකන් හිටියා කියලා ශරීරයේ සංයුතියට, එහෙම නැත්නම් යාගේ ශරීරයේ බරට හැඩරුවට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ පරිවෘත්තීය වේගය වැඩි නිසා ගන්න ආහාර සියල්ලම දවස අවසානයේදී දහනය වෙන නිසා. ඒ වගේම තමයි මෙසමෝෆික් ශරීරයක් තියෙන අයගේ සාමාන්‍ය ශරීරයේ ක්‍රියාකාරකම් එක්ක යාගේ කැලරි දහනය ගොඩක් වේගවත්. ප්‍රශ්නේ තියෙන්නේ මේ එන්ඩෝමෝෆික්, එහෙම නැත්නම් ස්ථූල තරබාරු මේද ප්‍රතිශතයේ වැඩි ශරීරයක් තියෙන අයට සහ අර මොඩරේට් මෙටබොලිසම් සාමාන්‍යයෙන් පරිවෘත්තීය වේගය ටිකක් එහා මෙහා වෙන ගතියක් තියෙන කෙනෙකුට තමයි මේ ප්‍රශ්නේ. මොකද ආයාසයකින් ව්‍යායාම කරලා කෑම පාලනය කරලා ශරීරයේ මේදේ අඩු කරගෙන ශරීරයේ බර කළමනාකරණය කරගත්ත අයට නම් ව්‍යායාම නැතුව ඉන්නවා කියන්නේ ශරීරයේ නැවතත් මහත් වෙන්න බලපාන කාරණයක්. ඒ නිසා මේ දවස්වල මොකද්ද මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන්? මේ ප්‍රශ්නේ මම මේ විදිහට පැහැදිලි කරන්නම්. අපි දන්නවා ව්‍යායාම නැති වුනහම ශරීරයේ කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා නැවතත් තිබුණු තත්ත්වයටම පත් වෙනවා.
මේකට අපි කියනවා the principle of law of disuse කියලා. ඒ කියන්නේ ප්‍රතිවත්්‍යතාවය පිළිබඳ නියමය. ශරීරය පාවිච්චි කරන තරමට තමයි පවතින්නේ. මාංශ පේශීන්ට වෙනදා ලැබුණු තරම් ප්‍රතිරෝධයක් ලැබෙන්නේ නැත්නම්, වෙනදා ලැබුණු තරම් තීව්‍රතාවයක් පේශීවල ක්‍රියාකාරීත්වයට ලැබුණේ නැත්නම්, පේශී සෛලවල එහෙම නැත්නම් මාංශ පේශී තුල ඒ ශක්තිය හෝ ඒකට අදාළ ප්‍රෝටීන් ප්‍රමාණය ගබඩා කරලා තියාගන්නේ නැහැ. ශරීරයේ අනිකුත් කාර්යයන් සඳහා මේ අමතර ප්‍රෝටීන් සහ අනිකුත් විටමින් ඛනිජ ලවණ භාවිතයට ගන්නවා. ඒ වගේම තමයි තීව්‍රතාවයක් නොලැබී යන නිසා, ප්‍රතිරෝධයක් නොලැබී යන නිසා මාංශ පේශී සෛලවල වෙනදා තිබුණු තද ගතිය ශක්තිය ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ඉදිරි මේ දැන් ජිම්ස් වහලා තාම මාසයක් ගත වුණ නැහැ. නමුත් දැන් මේ ඉදිරි සතිවලදී අපිට නැවතත් ව්‍යායාම කරන්න ලැබුණ නැත්නම් මාංශ පේශී වේල ෂේ වීම නම් අපිට කිසිසේත්ම නවත්ත ගන්න අමාරුයි. මෙන්න මේ සඳහා අපිට ව්‍යායාම කරන්න සිද්ධ වෙනවා, බර සහිත ව්‍යායාම. ඒ කියන්නේ මේ මාංශ පේශීන් වලට වෙනදා ජිම් එකේදී මැෂින්ස් පාවිච්චි කරලා කරපු ව්‍යායාම වලට ටිකක් සමාන ගෙදර දොරේ සොයා ගන්න පුළුවන් විවිධ බර සහිත දේවල් පාවිච්චි කරලා ගෙදර ඉඳන් මේ මාංශ පේශීන් පද්ධතියට ශක්තිය ලබා දෙන්න සිද්ධ වෙනවා ඒ බර එසවීමේ ව්‍යායාම ඔස්සේ. එන්නේ ඒ නිසා මම අද ඔයාට මේ ප්‍රශ්නේ කතා කරන්නේ ඔයාට தත්ත්වයේ තේරුම් අරගෙන වර්කවුට්ස් වලට ඇත්තටම යම් කිසි විදිහක මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක් මනස තුල සකස් කරගන්න. ශරීරයට වඩා මනස බලවත්. එහෙම නැත්නම් කයට වඩා මනස බලවත්. ශරීරයේ පැවැත්ම සඳහා මානසික ශක්තිය ඉතාමත්ම වැදගත්. මේ දවස්වල අපි සියලු දෙනාම ගත කරගන්නේ ඉතාමත්ම අසහනකාරී දිනවකවානුවක්. ඒ නිසා අපේ මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. අපේ ව්‍යාපාර නැවත ගොඩගන්නේ කොහොමද? ව්‍යාපාර නැවත ආරම්භ කරන්නේ කොහොමද? රැකිරක්ෂා කටයුතු වලට යන්නේ කවද්ද? අපේ අධ්‍යාපන කටයුතු නැවතත් ආරම්භ කරන්නේ කොහොමද? කන්ටිනියු කරන්නේ කොහොමද? මේ වගේ මෙකී නොකී ප්‍රශ්න ගොඩක් මේ දවස්වල අපි සියලු දෙනාගේම ඔළුවේ තියෙනවා. මේක අපේ මානසික ආතති මට්ටම වැඩි කරනවා. මානසික ආතතිය කියලා කියන්නේ කෝටිසෝල් මට්ටම වැඩි වෙන, කෝටිසෝල් කියන හෝමෝනය වැඩි වෙන තත්ත්වයක්. කෝටිසෝල් කියලා කියන්නේ මාංශපේශී පද්ධතියට ඉතාමත්ම හානිකර හෝමෝනයක්. ඒ කියන්නේ මාංශපේශී වල තැන්පත් වෙලා තියෙන ප්‍රෝටීන බිඳහෙලලා ග්ලූකෝන වාජාන්‍ය කියන ක්‍රියාවලිය ඔස්සේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. ඒ නිසා ඔයාගේ සීනි මට්ටම වැඩි වෙලා ඒ ඔස්සේ රෝගකාරී තත්ත්වයන් වලට ගොදුරු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අමාරුවෙන් ගොඩනගාගත්ත මාංශපේශී ස්කන්ධය අපිට සැක්‍රිෆයිස් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එහි ගෙවියාම වැඩි වෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ආධ්‍යාත්මික කරුණු කාරණා කරෙහි මනස යොමු කරලා මේක අපි සියලු දෙනාටම ලංකාවේ විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයේ සියලු දෙනාටම සිද්ධ වෙච්ච ලොකු අකරතැබ්බයක් විදියට හිතලා සෝබාදාමෙන් අපිට දුන්න විශාල පණිවිඩයක් කියලා හිතලා අපි හිත හදාගමු. මනසේ නිෂ්කලංක බව, විවේකී බව, ශාරීරික සෞඛ්‍ය සහ යෝග්‍යතාවය තියාගන්න ඉතාමත්ම වැදගත් කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. විධිමත්ව හා අඛණ්ඩව ව්‍යායාම කිරීම අපේ නිරෝගී ශක්ති සම්පන්න ජීවිතයකට ඉතාමත්ම වැදගත් කියලා අපි දන්නවා. මේ දවස්වල ප්‍රතිශක්තිකරණය රැකගන්න අපි විවිධ දේවල් අත්හදා බලනවා. කවදාවත් පාවිච්චි කරපු නැති අය වුණත් දේශීය ඖෂධ වර්ග පාවිච්චි කරලා විවිධ දේශීය ආහාර වර්ග වලට යොමු වෙලා තමන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ව්‍යායාම කිරීමෙනුත් අපිට පුළුවන් අපේ කායික ප්‍රතිශක්තිකරණය ගොඩක් වැඩි කරලා තියාගන්න. ඒ නිසා දැන් ව්‍යායාම නොකර ඉන්නකොට එහෙමනම් අපි දන්නවා ඉස්සලාම වෙන වැඩේ තමයි අපේ පරිවෘත්ති වේගයේ ක්‍රමානුකූලව අඩු වෙන එක. ඒත් එක්කම මාංශපේශීන්ගේ ශක්තිය සහ මාංශපේශීන්ගේ අධිවර්ධනය වෙලා තිබුණ එක ක්‍රමානුකූලව ෂේ වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා මසල් ඇට්‍රොෆි කියලා. හයිපර්ට්‍රොෆි එකේ අනිත් පැත්ත මාංශපේශී අවවර්ධනයේ එහෙම නැත්නම් මාංශපේශීන්ගේ ගෙවියාම, මාංශපේශීන්ගේ හැකිලිම කියන தත්ත්වය සිද්ධ වෙනවා. ඒකත් එක්කම අස්ථිපද්ධතියේ ගබඩා වෙලා තිබුණ මේ ශක්තිය කැල්සියම් ඩිපොසිට්ස් ශරීරයේ අනිකුත් කෘත්‍ය සඳහා භාවිත වෙනවා. ඒ නිසා සමස්තයක් විදිහට ශරීරයේ ශක්තිය පල්ලෙහාට යනවා, බිඳ වැටෙනවා. මාංශපේශීන්ගේ ස්කන්ධය නැවතත් අඩු වෙනවා. පරිවෘත්තීය වේගය අඩු වෙනවත් එක්කම මේද ප්‍රතිශතය නැවත ඉහළ යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න, ඔයා මේ දවස්වල ටිකක් වැඩිපුර ආහාර අරගෙන ගෙදරට වෙලා ඔයාගේ කැමැතිම TV ප්‍රෝග්‍රෑම්ස් එහෙම නැත්නම් මූවිස් බල කිසිම වැඩක් නොකර නිකන් ඉඳලා මේදේ රාත්තලක් එහෙම නැත්නම් ග්‍රෑම් 500ක් විතර ඇඟේ වැඩි වුණොත් එහෙම ඔයාට ඒ ටික නැවත දහනය කරගන්න කැලරි 3500ක් විතර දහනය කරන්න සිද්ධ වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා මම යෝජනා කරනවා මේ දවස්වල අපි ආහාර වේල් දෙකකට සීමා වුණොත් ගොඩක් වටිනවා කියලා. ඒකට ලේසියෙන්ම කරන්න පුළුවන් වාට ෆාස්ටින්. බය 14, 16, 18 ෆාස්ටින් සිස්ටම්ස් ගැන ගොඩක් වීඩියෝ කතා කරලා තිනවා. ඒ වගේ බෙනිෆිට්ස් ගැනත් කතා කරලා තිනවා. ඒ නිසා වර්ධක හෝමෝන මට්ටම වැඩි කරගන්න, පේශීන්ගේ ගුණාත්මක බව තියාගන්න, පරිවෘත්තීය වේගය
හොඳ මට්ටමක තියාගන්න සහ මේදය ශරීරය එක්රැස් වෙන එක නවත්ත ගන්නත් ඒ වගේම ආර්ථික වශයෙන්ුත් ගොඩක් වාසී මේ දවස්වල ෆාස්ටිං කරන එක. සමහර දේවල් තියෙනවා තියෙනකොට අගයක් නැහැ, නැති වුණාම තමයි අගේ වටිනාකම වැඩි. මං හිතන්නේ ජිම් එකත් ඒ වගේ. ගොඩක් අයට ජිම් එක ගොඩක් මිස් වෙලා පෞද්ගලිකව අපිටත් ජිම් එකක් තිබුණා කියලා ඇවිල්ලා ව්‍යායාම කරන්න විදිහක් නැහැ. එකක් තනියම කරන්නත් කම්මැලි. අනිත් එක තමයි රටේ තියෙන සමස්ත නීති රීති වලට අපිට එකඟ වෙන්න සිද්ධ වෙන නිසා. ශරීරයේ මේද ප්‍රතිශතය ක්‍රමානුකූලව වැඩි වෙන්න දෙන්නේ නැතුව තියාගන්න එකයි, මාංශපේශින්ගේ ශක්තිය තියාගන්න එකයි දෙකම gedare ඉඳන් කරගන්න පුළුවන් නම් ඇත්තටම තව මාස 6ක් ගියත් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාගේ ශාරීරික යෝග්‍යතාවයේ පැත්තෙන් ශරීර සංයුතිය යම්කිසි මට්ටමකට පාලනය කරලා තියාගන්න. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම උත්සාහ කරමු මේ වෙලාවේ පුළුවන් තරම් gedare ඉන්න ගමන් අපිට හැකි පමණ ඉඩකඩ තියෙන විදිහට සමහර වෙලාවට වත්ත පිටියේ වැඩ කරලා gedare දොරේ සාමාන්‍ය වැඩ කටයුතු කරන ගමන් ශරීරයේ කැලරි බර්න් අවුට් එක වැඩි කරලා තියාගන්න සහ අපේ පුළුවන් තරම් ව්‍යායාම gedare ඉඳන් කරන්න පුළුවන් ටික කරගෙන ශරීර සෞඛ්‍ය ශාරීරික යෝග්‍යතාවය රැකගන්න. එහෙනම් මම ආයෙත් ඔයාලගේ වීඩියෝ එකකින් හම්බෙනවා. ඔයාව දැනුවත් කරන්න gedare ඉඳන් කරන්න පුළුවන් ව්‍යායාම මොනවද කියලා ඔයාලට ඉදිරිපත් කරන්න. එහෙනම් thank you very much වීඩියෝ එක බලුවට. channel එක subscribe කරන්න, ගොඩක් videos තියෙනවා අපේ channel එකේ ශාරීරික යෝග්‍යතාවය සහ ශරීර බර කළමනාකරණය පිළිබඳව. එහෙනම් සීලු දෙනාටම මේ අමාරු අවස්ථාවේ නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.